ඒ වගේම ඊළඟ රැල්ලක් කියලා සමහර වෙලාවට සමාජයේ බියක් පැති වී යනවා පාලනය කරගන්න බැරි වී කියලා රජයට ඒකන සාමාන්‍යයෙන් වෙනත් රටවල රැල්ලක් කිව්වේ රෝගී සමාජගත වෙලා විවිධ ස්ථානවලින් රෝගීන් වාර්තා වීමත් එක්ක විශාල රෝගීන් ප්‍රමාණයක් වාර්තා වීම අපේ රටේ එහෙම දෙයක් සිදුුනේ නැහැ. එහෙම දෙයක් සිදුවේ යයි මේ අවස්ථාවේදී අපිට බලාපොරොත්තු වෙන තරම් කාරණේකුත් නැහැ. මොකද අපි මේ රෝගීන් මේ පොකුරේ මුල්ම රෝගියා හඳුනා ගන්නමත් සමගම එතන එකක් මංචාලාවේ සියලුම දෙනා නිරෝධායනය කිරීමටත් ඔවුන්ගේ PCR පරීක්ෂණ දවස් දෙකක් වගේ කෙටි කාලයක් තුළ සිදු කිරීමටත් කටයුතු කළා. එයින් අපි එතන සිටින සියලුම රෝගීන් වර්තමානයේ හඳුනාගෙන අනිත් සියලු දෙනා නිරෝධායනය කර තියෙනවා. ඉතින් ඒ නිරෝධායනය කරපු අතර ඉදිරියේදී තවත් රෝගීන් අපි බලාපොරොත්තු වෙන එක සාමාන්‍ය දෙයක්. අපි ඒ වැලිසක නාවික හමුදා කඳුරේ දැක්කා. ඒ මාස කිහිපයක් තිස්සේ සිද්ධ වුණා. ඒ වගේම කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී සිද්ධ වුණා. ඒක තමයි සාමාන්‍ය සංසිද්ධිය. ඒ නිසා තමයි අපි මේ ආශ්‍රිතින් නිරෝධායනය කරන්නේ. ඔවුන් අතර තවදුරටත් ආසාදිතයෝ ඉන්නවා. ඔවුන්ගේ රෝග ලක්ෂණ මතුවෙන්නේ නැත්නම් ඔවුන්ගේ PCR පරීක්ෂණ මගින් හඳුනා ගන්න අපිට පුළුවන් වෙන්නේ ඉදිරියේදී. ඉතින් ඒ විදිහට අපි කටයුතු කරමින් තියෙනවා. ඒ නිසා මේ තුලින් තවත් රැල්ලක් එයි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ. අපිට හමු වුණේ විශාල පොකුරක්. breaking.lk